කොහොමද දැන් ප්‍රතිපත්ති ප්‍රකාශනය දැන් කවදද ඉදිරිපත් කරන්නේ කොහොමද දැන් පක්ෂයේ නායකයාට සභාපතිතුමාට නිලධාරි මණ්ඩලයට ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා තියෙනවා ඉතින් දෙවනිදා අපි ඒක එළි දක්වනවා පුළුවන් ශ්‍රී ලංකා දැන් කොහොමද දැන් ওই ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල දැන් අනිත් පක්ෂත් එක්ක වෙනස් වෙන්නේ කොහොමද පැහැදිලිවම අනිත් පක්ෂ ප්‍රධාන පක්ෂ තුනටම වඩා වෙනස් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මේ රටේ ඒකීයත්වය වගේම මේ රටේ දේශීය ආර්ථිකය නංවාලන්න අවශ්‍ය වැඩපිළිවෙලක් එක්ක ඉදිරිපත් කරන වැඩපිළිවෙලක් අපි ගාව තියෙන මොකද අපේ ප්‍රතිපත්තිය පැහැදිලිය දැන් මේ අපි දැක්කා දැන් රාජ්‍ය සේවකයන් වැඩ කරනවා කියලා කිව්වා 25000කින් එතකොට අනිත් පක්ෂ ඊට වඩා වැඩි ගාණක් කිව්වා ඔබතුමාලා බලාපොරොත්තු වෙනවද රාජ්‍ය සේවකයන් පඩි වැඩි කිරීම අපි පැහැදිලිවම උද්දම්මන ප්‍රතිශතයට උද්දම්මනට අනුපාතිකව රාජ්‍ය සේවයේ පඩි වැඩි කළ යුතුයි කියන විශ්වාසය ඉන්නවා. ඉතින් ඒක දේශපාලන පොරොන්දුවක් නෙවෙයි. ඒක විය යුතු කාරණයක්. ඒක මැතිවරණ කාලයක් යනකම් ඉන්න ඕනේ නෑනේ. ඒකේ අදාළ ආයතන වලට උද්දමනයට අනුකූලව රාජ්‍ය සේවකයන්ගේ පරිදි වැඩි ගන්න පුළුවන්. 100%කින් විතර වැඩි කරන්න බලාපොරොත්තු වෙනවද? ඒක උද්දමන ප්‍රතිශතයට අනුකූලව තීන්දුවක් ගන්න ඕනේ. ඒක මේ මැතිවරණයේ දේශපාලනඥයෝ ගතිය තීන්දුවක් නෙවෙයි. ඒ කියන්නේ රාජ්‍ය සේවකයන්ට යහපත් පෙච්චාරය. පැහැදිලිවම අපි රාජ්‍ය සේවය ආරක්ෂා කරනවා. අපි තමයි රාජ්‍ය සේවය පුළුල් කරේ. මේ රටේ රාජ්‍ය සේවයේ රැක්කේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සහ මහින්ද චින්තනයේ කේන්ද්‍රගත ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරියදී ඒ රාජ්‍ය සේවකයන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා. ඔබතුමා කොහොමද දකින්නේ අනිත් අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සාමාන්‍ය දැන් NPP එකක් දැන් ඉදිරිපත් කරලා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය. එම ලොකු වෙනසක් දකින්න ඇතුණම එක වගේ. ඒ කියන්නේ මේ කොපිරයිට්ද ගිහිලා තියෙන්නේ? එතුමාලගෙන් තමයි අහන්න ඕනේ එක්කෙනාමද හැදුවේ කියලා නේ. දැන් ඔබතුමාලගේ ඇත්තම ජනතාවට විශ්වාස බඩු මිල අඩු කරන්න මේ ඔක්කොම සැලසුමක් තියෙනවද කොහොමද? පැහැදිලිවම මේ රටේ ආර්ථිකය ගොඩනගන්න දකුණු ආසියාවේ වේගෙන්ම සංවර්ධනය වගේම ඊළඟ අවුරුදු 10 ඇතුළත ආසියාවේ සංවර්ධ දේශයක් බවට ලංකාව පරිවර්තනය කරන්න අවශ්‍ය ප්‍රතිපත්ති මාලාවක් වැඩපිළිවෙලක් අපි ගාව තියෙනවා. ඔබතුමාලත් මේ බස් වලින් සෙන ගැදලද මේ රැලි මේ වගේ කරන්නේ? අපි ගමට යනවා. අපි සෙනඟ අපි ඉන්න තැනට ගේනවා වෙනුවට සෙනඟ ඉන්න තැනට අපි යනවා. ඒක අපි ප්‍රතිපත්තිය. අපි වැඩ පිළිවෙල.